ප්‍රින්ස් ඔෆ් පර්සියා තීම් එකටම ගොඩනැගුණත් ඇසන්ස් ක්‍රීඩ්හි කතාවේ තිබූ අලංකාරත්වය සහ ඇක්ෂන් ඇඩ්වෙන්චර් වගේම ස්ටෙල්ස් ගේම් ස්ටයිල් එකේ තිබුණු සුසංයෝගයත් ප්‍රින්ස් ඔෆ් පර්සියා යටපත් කරගනිමින් ඇසන්ස් ක්‍රීඩ් ඉදිරියට අරගෙන ඒමට සමත් වුණා. ප්‍රින්ස් ඔෆ් පර්සියා ද ලොස්ට් ක්‍රවුන් කියන ගේම් එක ප්‍රින්ස් ඔෆ් පර්සියා ප්‍රධාන සීරීස් එකට සම්බන්ධ නොකර ඩිවලොප් කිරීම මගින් මේ ගේම් සීරීස් එකේ ජනප්‍රියතාවයට යම්කිසි හානියක් සිදු වේවිද? ඔයා 2010 වර්ෂයේ ගේමින් කමියුනිටි එකත් එක්ක රැඳිලා හිටියානම් අනිවාර්යයෙන්ම Prince of Persia games play කරලා ඇති. මේ Prince of Persia කියන සීරීස් එකට ඉතාමත් ඉහළ ජනප්‍රියතාවයක් ඒ කාලේ ලැබිලා තිබුණා. නමුත් 2010න් පස්සේ මේ Prince of Persia සීරීස් එක ඉදිරියට අරගෙන ගියේ නැහැ. ඒකට හේතුවත් අපි වීඩියෝස් කිහිපයකම මේ වෙනකොට කතා කරලා තියෙනවා. මේ 2010 වර්ෂයෙන් පස්සේ ගතව වසර 13 ඇතුළේ අලුත් Prince of Persia game එකක් කිසිම වෙලාවක රිලීස් වෙලා නැහැ. Ubisoft සමාගම විසින් Prince of Persia සම්බන්ධයෙන් රිලීස් කරේ පහුගිය games වල remaster පමණයි. ඒ වගේම 2020 දිත් මේකේ අලුත්ම remake එකක් announce කරා. ඒ තමයි Prince of Persia of the time remake එක. නමුත් ඒ game එකේ release date එක තාමවත් announce කරලා නැහැ. මේ සියලු දේ අතරේ අලුත්ම අලුත් Prince of Persia game එකක් announce කරන්න Ubisoft සමාගම ක්‍රියා කරා. ඒ තමයි Prince of Persia the Lost Crown කියන game එක. මේ Prince of Persia the Lost Crown කියන game එක ප්‍රධාන Prince of Persia series එකෙන් අපගමනය වුණ game එකක්. විශේෂයෙන්ම game එකේ gameplay style එක සහ story එක අතින් මේ game එක අනිත් series එකත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඉතින් මේ නිසා අපි අද සූදානම් වෙන්නේ මේ Prince of Persia the Lost Crown කියන game එක ගැන කතා කරන්න. මම හිතනවා මම මීට කලින් Prince of Persia story line එක ගැන කරපු video series බලන්න ඇති කියලා. ඒක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම උඩ පෙන් ලින්ක් එකෙන් ගිහලා ඒක බලන්න. මොකද Prince of Persia වල කතාව ගැන පුංචි හරි අදහසක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ අපි කතා කරන දේවල් තේරුම් ගන්න ලේසි වේවි. එහෙනම් ඒ ටිකත් බලලා අපි අද කතා කරමු Prince of Persia the Lost Crown කියන ගේම එක ගැන. Prince of Persia කියන්නේ video gaming industry එක තුළ අති විශිෂ්ට ඉතිහාසයකට උරුමකම් කියන game series එකක්. 1989 වර්ෂයේදී Broader Brands Games විසින් develop කරන ලද own විසින්ම publish කරන ලද පළවෙනි Prince of Persia game එකෙන් ආරම්භ වූ මේ series එක පසු කාලීනව Ubisoft සමාගම විසින් නිල වශයෙන් මිලදී ගනු ලැබුවා. own විසින් සාර්ථකත්වයේ හිණිපෙතර රැගෙන ආ මේ Prince of Persia series එක 2010 දශකයේ තුළ ඉතා ඉහළ ජනප්‍රියතාවයක් අත්පත් කරගත් action adventure game franchise එකක් බවට පිළිගැනෙනවා. මේ අවසන් game එක විදිහට release වුණේ Prince of Persia the Forgotten Sands ඒ 2010 වර්ෂයේදී. ඇත්තරම මේ තරම්ම සාර්ථක වුණ Prince of Persia ඒ තරම්ම ටික කාලයක් ඇතුළත නතර වෙන්න විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි Ubisoft ලගේ Assassin's Creed game series එක ජනප්‍රිය වීම. මේ Prince of Persia සහ Assassin's Creed වල ඉතිහාසය සලකලා බැලුවාම මේ game series දෙකේ යම්කිසි සම්බන්ධයක් ඇති බව ඔයාලට සොයා ගන්නට පුළුවන් වේවි. ඇත්තටම Assassin's Creed series එකේ පළවෙනි game එක ආරම්භ වෙන්නේ Prince of Persia වල spin-off game එකක් විදිහට. ඉන්පසු එය develop කරගෙන යාමේදී standalone game එකක් විදිහට release කිරීම මේ හැකියාව දුටු Ubisoft සමාගම 2007දී Assassin's Creed මුල් ගේම් එක රිලීස් කරනවා. Prince of Persia තීම් එකටම ගොඩනැගුණත් Assassin's Creed හි කතාවේ තිබූ අලංකාරත්වය සහ action adventure වගේම stealth game style එකේ තිබුණු සුසංයෝගයත් Prince of Persia යටපත් කරගනිමින් Assassin's Creed ඉදිරියට අරගෙන ඒමට සමත් වුණා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි Prince of Persia වලට වඩා වැඩි අවධානයක් Assassin's Creed වලට ලබා දෙන්න Ubisoft තීරණය කරන්නේ. ඒ අනුව Prince of Persia 2010දී නතර වෙනවා. ඒ වෙනුවට Assassin's Creed gaming industry එක තුළ විශේෂ තැනක් Taman වෙනුවෙන් වෙන් කරගන්නවා. ඉතින් මේ Prince of Persia the Forgotten Sands වලට පස්සේ අවස්ථා කීපයකදීම අලුත් Prince of Persia game එකක් develop වෙන බවට තොරතුරු කරලියට ආවත් එහි ප්‍රායෝගිකත්වයේ අත්විඳින්න අපට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ වෙනුවට Ubisoft සමාගම විසින් Assassin's Creed the Sands of Time හි remake එකක් 2020 වසරේදී announce කරනු ලැබුවා. ඇත්තටම ඒ වෙද්දිත් 2021දී release කරන්න සැලසුම් කරලා තිබ්බ මේ Sands of the Time අවස්ථා කීපයකදීම කල් දමන්න Ubisoft තීරණය කරා. මේ නිසා එහි ජනප්‍රියතාවය සහ ඒ පිළිබඳව තිබූ විශ්වාසනීයභාවය දැඩි ලෙස තර්ජනයකට ලක් වුණා. අදටත් මේ Sands of the Time රීමේක් එක පවතින විශාල අවිනිශ්චිතතාවයක ගේම් එක ගිය වසරේදී කල් දෙමුනේ කිසිම රිලීස් පීරියඩ් එකක්වත් නැතිවයි. ඒ නිසා ගොඩක් දුරට මේ Prince of Persia Sands of the Time රීමේක් එක රිලීස් වෙන්නට පෙරම නතර කරපු ගේම් එකක් ලෙස ඉතිහාසයට එකතු වීමේ විශාල සම්භාවිතාවයක් තියෙනවා. ඒ හේතුවෙන් දැන් මේ පිළිබඳව බලාපොරොත්තු ගේමින් කමියුනිටි එක තුළින් ගිලිහි යනවා. මෙවන් පසුබිමක තමයි Ubisoft සමාගම විසින් අලුත්ම Prince of Persia ගේම් එකක් අනවුස් කරන්නේ. අවසානයේ පැවැත්තු Ubisoft Forward Event එකේදී ඉදිරිපත් කළ මේ Prince of Persia ගේම් එකේ නම තමයි Prince of Persia the Lost Crown.
Crown. Prince of Persia Lost Crown කියන්නේ action adventure platform game එකක්. ඔයාලා දන්නවා මේ Prince of Persia series එකේ මුල්ම game එක වුණ 1989 දී release කරනු Prince of Persia කියන්නේ cinematic platform game එකක් බව. ඉන්පසුව ටිකින් ටික තාක්ෂණයේ දියුණුවත් සමග Prince of Persia වල platform style එක අවසන් වුණා. නමුත් ඔවුන්ගේ අනන්‍යතාවය රැඳිලා තිබුණේ එතනමයි. ඒ නිසාවෙන් Ubisoft වලට බැරි වුණා එකවරම Prince of Persia game එක platform game style එකෙන් මුදවන්න. පසු කාලිනව release කරපු සියලුම Prince of Persia games වලට platforms games වල ආభాෂය ලැබිලා තිබුණා. අඩුමතරමේ game එකේ කොටසක් හෝ platform game style එකට play කළ යුතු games තමයි මෙහිදී අපට Prince of Persia වලදී දකින්න ලැබුණේ. මේ platform style එකෙන් සොයාත් වුණ මුල්ම පූර්ණ game එක බවට පත් වුණේ මේ game series එකේ අන්තිමට release කරපු game එක වුණ The Forgotten Sands පමණයි. ඉතින් නැවතත් මේ Prince of Persia The Lost Crown හරහා Prince of Persia හි මූල බීජයන් සොයාගෙන යනට Ubisoft උත්සාහ කරන බව තමයි අපට පේන්න තියෙන්නේ. මේ ඇත්තටම හඳුන්වන්නේ ද්විමාන සහ ත්‍රිමාන සජීවීකරණ අතරමැද තත්වයක නිර්මාණය වන game එකක් විදිහට. ඒ නිසාම 2.5D platform games කියන විශේෂණ පදේ මේ සඳහා යොදාගෙනනවා. කෙසේ වෙතත් ඔයාලා දන්නවා Ubisoft සමාගම දැන් තමන්ගේ මගහැරුණු උපක්‍රමශීලීත්වයන් නිවැරදි කරගනිමින් නැවතත් තමන්ට gaming industry එක තුළ තිබූ තැන දිනාගන්නට උත්සාහ කරන බව. එහි එක උපක්‍රමයක් තමයි පැරණි game series තමන්ගේ මුල් games වල ආසන්නයටම gameplay style එක හරහා රැගෙන යාම. ඒට හොඳම උදාහරණයේ විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ Assassin's Creed series එකේ මීළඟට release වීමට නියමිත game එක වන Assassin's Creed Mirage. වසර ගණනාවක් තිස්සේ release කරන action role playing Assassin's Creed games තුනකට පස්සේ Assassin's Creed Mirage නිර්මාණය වෙන්නේ action adventure game එකක් විදිහටයි. ඉතින් මේ උපායම own Prince of Persia වලටත් උත්සාහ කරන්නයි මේ සූදානම් වෙන්නේ. Prince of Persia දවසින් දවස දියුණු වීමත් සමගම ඒට මගහැරී ගිය platform play style එක භාවිතා කරමින් Prince of Persia The Lost Crown නිර්මාණය කරමින් එහි මුල් පුරුක් කරා රැගෙන යාමට Ubisoft උත්සාහ දරන්නේ. මේ විදිහට Prince of Persia series එකේ ආරම්භය අපට Prince of Persia The Lost Crown game එක හරහා මතක් කරලා දුන්නට මේ game එක ප්‍රධාන Prince of Persia game series එකට අයත් වන game එකක් නම් නෙවෙයි. ඒ කියන්නේ මේක Prince of Persia ප්‍රධාන series එකේ prequel එකක් හෝ sequel එකක්වත් නෙවෙයි. මේ සම්පූර්ණයෙන්ම ප්‍රධාන කතාවෙන් ස්වායත්තව වෙනම කතා සාරාංශයක් මත තමයි ගොඩනැගෙන්නේ. Prince of Persia The Lost Crown කතානායකයා බවට පත් වෙන්නේ සාගොන් නම් කුමාරයෙක්. මේ සාගොන් කුමාරයා පර්සියාවේ පුරාවෘත්තගත නගරයක් වන මවුන්ට් ක්වාෆ් වෙතට ගමන් ගන්නා උද්වේගකර චාරිකාව තමයි Prince of Persia The Lost Crown හිදී අපට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ ගමනට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි ගසාන් නම් වූ කුමාරිකාවක පැහැරගෙන මේ ක්වාෆ් කඳුපන්ති අතර සංගවා තිබීම. මේ මවුන්ට් ක්වාෆ් කියන්නේ පර්සියන් මිත්‍යා ඇදහිලිවල බහුලවම හඳුන්වන පූජනීය අද්භූත කන්දක්. පර්සියානු ජනප්‍රවාදවලට අනුව එහි ජීවත් වන අද්භූත ආත්ම හෙවත් ඉන්වරු නිසා තමයි මේ කන්ද තරණය කිරීම ඉතා අපහසු වෙලා තියෙන්නේ. මේ ඉන්වරුන්ගේ නිජ භූමිය ලෙස සැලකෙන්නේ මේ මවුන්ට් ක්වාෆ් කියන කන්ද. ඒ වගේම අරාබි සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණයක් වන 1001 රාය කෘතියේත් මේ යින් ආත්මවල මූලස්ථානය බවට මේ ක්වාෆ් කඳුපන්තිය හඳුන්ලා තියෙනවා. මේ නිසා ගොඩක් දුරට මේ කුමරිය පැහැරගෙන ගොස් ඇත්තේ යින් ආත්ම විය හැකි. මේ යින් ආත්ම සමග සටන් කරමින් ගොස් අවසානයේදී ගසාන් කුමරිය බේරා ගැනීම අපේ අවසාන ඉලක්කය බවට පත්වේවි. මේ Prince of Persia The Lost Crown ඩෙවලොප් කරන්නේ Ubisoft ලගේ ප්‍රංශයේම පිහිටලා තියෙන ගේම් ස්ටුඩියෝ එකක් වන Ubisoft Montpellier හිදී. මේ Ubisoft Montpellier ස්ටුඩියෝ එක ලෝකයේ ජනප්‍රියතම වීඩියෝ ගේම් ස්ටුඩියෝ එකක් බවට පත් වෙලා තියෙන්නේ එක ප්‍රධාන වීඩියෝ ගේම් සීරීස් එකක් නිසාවෙන්. ඒ තමයි Rayman series එක. මේ Rayman කියන්නේ ඉතා ජනප්‍රිය platform game franchise එකක්. ඉතින් මේ නිසා වන්ට ඕන Ubisoft සමාගම විසින් Prince of Persia The Lost Crown platform game එකක් විදිහට develop කිරීමේ වගකීම Ubisoft Montpellier වෙතට බාර දෙන්නේ. ඒ වගේම මේ Ubisoft Montpellier තවත් සම්මානනීය වීඩියෝ ගේම් සීරීස් එකක් develop කරනවා. ඒ තමයි Valiant Hearts. මේක puzzle සහ action adventure games කියන genres වලට අයත් වන game එකක්. ඉතින් Ubisoft Montpellier develop කරලා තියෙන ජනප්‍රියතම game franchises දෙක මේ දෙක වෙද්දී අපිට Prince of Persia The Lost Crown මොන වගේ game එකක් වේද කියලා අනුමාන කළ හැකි. ඒ ගොඩක් දුරට puzzles විසඳමින් ඉදිරියට යාමට තියෙන platform game එකක් බවට පත් වේවි. ඉතින් මේ Prince of Persia The Lost Crown announcement එකත් සමගම Prince of Persia Sands of the Time remake එකට කොමක් සිදු වේදයි බොහෝ දෙනා ප්‍රශ්න කරනවා. ඇත්තටම මෑත ඉතිහාසයේ අරගෙන බලපුවාම අපි කලින් කිව්වා වගේ මේ remake එක තියෙන ඉතාමත් අවිනිශ්චිත මට්ටමක. සමහර විටක මේ Prince of Persia The Lost Crown කියන්නේ මේ Sands of the Time remake එක පිළිබඳව මාතෘකාව කර්ලියෙන් ඉවත් කිරීමටගත් උත්සාහයක්ද විය හැකි. කෙසේ වෙතත් මේ games දෙකම release වුණත් මේ platform style එකේ Prince of Persia The Lost Crown වඩා ජනප්‍රිය වේවි යයි අපට උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් මේ Prince of Persia The Lost Crown game එක 2024 දී release වෙන පළවෙනි Ubisoft game එක බවට පත් වෙනවා. මේක 2024 ජනවාරි 18 වෙනිදා release වීමට නියමිතයි. මේ දිනවල Ubisoft Montpellier වෙන ප්‍රධාන මට්ටමේ ව්‍යාපෘතියක නිරත වෙලා නැති නිසා වෙන ගොඩක් දුරට මේ ඉලක්කගත් දවසටම game එක release කිරීමේ හැකියාවක් නැතිවම නෙමෙයි. game එක release වෙන්නේ PS4, PS5, Xbox One, Xbox Series X සහ Nintendo කියන platforms වලට. ඒ වගේම ලංකාවේ ගොඩක් දෙනා play කරන PC platform එකටත් මේ game එක release වීමට නියමිතයි. ඉතින් මම කලින් කිව්වා වගේ මේ උත්සාහය Prince of Persia game series එකත්
එහි ආරම්භක ස්ථානයට රැගෙන යමින් අලුත් අරමුමක් ලබා ගැනීම විය හැකි. මේ උත්සාහය සාර්ථක වුවොත් අද පවතින තාක්ෂණය සහ එදා පැවතුණු ගේම්ප්ලේ ස්ටයිල් එක එකිනෙක හා මුහුවේවි. එනම් වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රියකට ඉතා වැදගත් මාතෘකාවක් බවට පත්වෙනවා නොඅනුමානයි. මම කියපු විදිහට මේක Prince of Persia පළවෙනි ගේම් එකේ ගේම් ප්ලේ ස්ටයිල් එකට ඉතාමත් සමානයි. ඒ කියන්නේ ඔවුන් නැවතත් Prince of Persia තමන්ගේ මූල බීජනකාර අරගෙන ගිහිල්ලා තියෙනවා. අපි බලමු Ubisoft ලාගේ මේ අලුත්ම උපాయ මාර්ගය සාර්ථක වෙයිද කියලා. සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම Prince of Persia වල අනාගතයේ ඉතාමත් දීප්තිමත් එකක් බවට පත් වේවි. Assassin's Creed Mirage හරහා ඔවුන්ට නැතිවීමෙන් ගිය ජනප්‍රියතාවය මදක්ව වාපස ගොඩනගා ගත්තා. මේ Prince of Persia The Lost Crown කියන ගේම් එක සාර්ථක වුණොත් අනිවාර්යයෙන්ම ඒක මේ සම්බන්ධයෙන් යහපත් බලපෑමක් ඇති කරාවි. අපි ඒ ගැන හොඳ අවධානයෙන් බලාගෙන ඉන්නවා. අලුත්තරතුරු ලැබුණොත් අනිවාර්යයෙන්ම වලත් එක බෙදා හදාගන්න සූදානම්. ජය වේවා.